ඇත්තටම මේක ලොකු පාඩුවක් ඒක ආදායමක් වෙනවා අපේ රජයට හොඳයි ඒක මේ විවෘත කරනවා නම් අනික අපේ ජනතාවටත් එහෙමයි ඒ ආදායමක් වෙන වැඩක් මේක ඒ නිසා ඒක විවෘත කරන්න කියලා තමයි අපි කියන්නේ දැන් මොකද මේ කියන සම්පත් දිරාපත් වෙලාද කොහමද අසල්වාසී ගම්වාසීන් ආදායම දිනු කරගන්න අඩු ආදායම් ලාභිට කොච්චර වැඩ දිනවද මෙතන කරගන්න ඒකක්වත් නැහැ නේද සම්පූර්ණ මේ එක්කෙනාගේ තීන තීන්දු තීරණ වලට මේ යට වෙනවා එන්න එන්න අපි අපි උත්සාහ කරනවා මේක කරනවා දැන් මම කිව්වේ මේගොල්ලන්ට අපි උද්ඝෝෂණය කර කරලා මේක අපි මේ මේ විරුද්ධ කරමු කියලා දැන් සංචාරකයා මෙයාලා මේ කඩ හිමියෝ කතා කරලා තින්නේ හැම දැන් සංචාරක ඇවිල්ලා හැරලා යනවද? ඔව්. සංචාරක ඇවිල්ලා හැරලා යනවා. ඒක මෙතන දාලා තියෙනවා කාලේ. වෙන කාලේනේ බයිසිකල් වල යනවා මිනිස්සු. ඇවිල්ලා එයාලා කාලේ හින්දා වැඩ ගහලා තියෙනවනේ තහනම් කියලා. දැනටත් අර මේ බයිසිකල් වල එනනම් ගයිඩ් නැතු මේ අලි ටික පෙන්නන්න හරි මෙතන දෙක්කන් ඇවිල්ලා යන්නේ. ඒක මම අතට පෙන්නන්න කලින් මම මීට කලිනුත් මම ආණ්ඩුකාරතුමාට කිව්වා මේ කවුරු හරි ඇවිල්ලා දැන් මම හදුවයි කියන එක අදාළ කර දැන් මෙලා තියෙනවා මම හදලා මේ මහජන මුදල් මේ මහජන මුදල් එකම දේ මම මුදල් වෙන් කරා පමණයි ඒ වෙලේ මේ ප්‍රසන්න රණවීර මැතිතුමා හිටපු කර්මාන්ත රාජ්‍ය අමතිවරයා විදිහට එතුමත් මේකට මුදල් දුන්නා ඒ වගේම පළාත් සභා පැත්තෙමුත් මුදල් දුන්නා ඒ අපරාධය සංචාරක අමාත්‍යාංශය දුන්නා අයස මේකට ලොකු සල්ලියක් එනවා සල්ලියක් දුන්නා දැන් ලොකු ආදායමක් ගන්න පුළුවන් නේ. ඔව් නිකන් වහලා තියෙනේ. සර් මේ කීයක් ජීවත් වෙනවා. මේ වගේම තව එකක් තියෙනවා සර් මේ මිනිසුන්ට ආදායම් නැති වෙන වෙලාව මේ බඩු නිල ගියලා කියලා මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම මේ වගේ දෙයක් විවෘත කරනවා මේ මේ අවට ඉන්න ගොඩක් මේ විදේශිකයන්ට මේ බිස්නස් කරන අය තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ලොකු ආදායමක් මේක. මොකද? මේ 13 දෙනාගේ කුටි එකේ ඉන්නේ මේක ඇතුලේ. යාර නිෂ්පාදන හදලා දැන් අවුරුදු එකමාරක් තියන් ඉන්නවා අරවි කරගන්න බෑ මේකට දාන්න. ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ ජාතික දානේ අපරාධ සර්. මෙතෙන්ට එන සංචාර මේ ගයිඩ් ලෙක්කන් එන මෙතනින් විතරයි ඉතින් යන්නේ තේ මෙතනට ඇවිල්ලා යනවා ඇවිල්ලා කරලා යනවා ඔව් මෙතෙන් තහනන්නේ නෑ ඔමි ඔමි ගලවන්න බා දැන් උත්තරයක් පොදු මේකක් නේ එතකොට කොමසාරිස්තුමිය කොහමද කොමසාරිස්තුමිය ෂට්ටු
අන්තිම මම කොහොමද කොහොමද මම මේ එන්නව ඇසෙන මේවට වැඩි කෙරින්න ඕන ද 24 වෙනිදාට ගෝපන් කරන්න ඕන ජනතාව එකතු වෙන මේකට මෙතන කියන අයිටම් ටික ඔක්කොම මෙතන තියෙනවා කොච්චර කල් ඉඳන් ඇතුළේ තියන් ඉන්නද? ඔව් කමාර කමාර කියනවා. ඈ දැන් මේ වගේ නේද ඉන්නේ නේ. දැන් ගහ බැලෙන්න ළඟයි. ඔන්න ඒක බලන්න ඔය ඉතින් සංචාරකේ ඉන්න මේවනේ ඕන අලුත් දෙයක් නේ. මේ අලුත් දෙයක් හැදුවේ. එනවා නේද නේ? ඒව ලෑස්තිද? බටනලා ආවාද මේ හරි අර බංකුවක් තියෙනවා මොනවද කියන්නේ මේ මෙතන ඉස්සර ඉස්සර ගොඩක් කාල පාවිච්චි කරන්නේ අර සාමාන්‍ය මාස්
Malah jenama video di belakangnya. Ibu begini England ni deh. Hai. Ini aku yang datang ni. Lo kaya lah orang ni. Arah ni. Right. Banda gara mudal ni me? Paritya kaya ti ni me Europe sangga me? Paritya agi ak ni me? Paritya agi ni me? Mega apita hamuna vyaputi nayak vyaputi karan adam marga upadane karan vyaputi. E anu tamai me mudal tik meten te bengkara laksha tunsiya hatta awak. Okkoma. Toda prasampadana kriyavali okkoma wagakima pawurune nagara sabha. Deng nagara sabha visurola hatla saristhumaya utsaha karanawa man hitanne ikmanin avasana karagan dan me wate hema dami danna me me kawuru hari hariyata committee ekak hadala mokada hetuwa lankawa hadanna okkoma kalin hadanna ona kussiyai wasikiliyai pirisiduwa tiyaga natte meka sancharakeyekuta yanna wasikiliyak na hari pirisiduwa kanna danak nathi unahama inne ne Ari ekinda adarshe denna Lankawata ma adarshayak wasikiliya pirisidu tiya rata hadanna ba wasikiliya pirisidu karaganna tu issalam ada muniyandi vyavashritawa api hituwa me galvihara samawenna ma mulim indama patang ganna me galvihara pudabibat ekka tamai muniyandi vyava pihitala tiye e muni muniyandi vyavashritawa Ape kalpana kala, ape itihase, ape tibbe takshane, ewagema kalaw, lokete dennone, manang ekata vidhimat wedapiliwalakata yannona, api atite, ape rate tibbe e karmantat, ekak deshiya saha videshiya dipattatama daruwanta wedihitiyanta balaganna, ewagema nidahase kale gata karanna e wage ma daruan sandaha den api dannawa kolamba pradeshayata giyot ona taram thiyena krida karanna sellam karanna habai me pradesh polonnaruwata gattot ehema naha e nisa tamai me sthana hadala sellam karanna me pasubima haduwe itin kana gaatuwata karuna tamai den avurudu 3kata aasannai etokota den sancharakeyo hondata me ena welawa Mewelah ikmani mewa janata itu ira patkaran. Rantu karu karya itu bagi mati, no ikmani. Mepili band medihat pelah, palat sabah, palat palna, mati ansya teki ikman saka cakal lah. Me khati itu ikmani nawasan karan. Ing me deng me parat, besar mudal permainan kawan mewa karman, mewa ada mupadane karni. Loka banku enggan no million $300. Ita passe ASEAN sangwardhana bankuwen dollar million 400ක් ඊට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලෙන් තවත් dollar million 300ක් එතකොට dollar billion 1.1ක් ලැබෙනවා එහෙනම් මේ වගේ මොනවද කරන්න යන්නේ උදළු තල බෙදන්න යනවා ඔනේ වැඩි හරි මේ චන්ද ගුණ්ඩු හරි මේ ක්‍රමේ නවතින්න ඕන දැන් මම
ආණ්ඩුව කීදී 2010 ඉඳලා ඇවිල්ලා ඔය වගේ වැඩවලට මම ඇත්තට මුදල් යොදවලා නැහැ. කරන්න ඕන අපි ආදායම් මාර්ගයක්ම දෙන එක. දැන් මොකද රට වැටුණාට පස්සේ මේ පැත්ත දැන්වත් හිතන්න ඕනනේ. දැන් ණය අරගෙන අස්වැසුම දෙනවා. කොටසකට අනිත් ටිකෙන් කරන්නේ මොනවද? පුච්චලා හරින එක. හරි. කානුවක් දාන්න, බෝක්කුවක් දාන්න. මේවා නෙමෙයි වෙන්න ඕන. කුඩාහා මධ්‍යම කර්මාන්ත සම්පූර්ණ වැටිලා. මේව ගොඩනගන්න. ඉතින් මේ කුඩාහා මධ්‍යම කර්මාන්තේ එකක් තමයි මේ මුනියන් නිවැව ආශ්‍රිතව ව්‍යාපාරික ස්ථාන කීයද? 40ද? 13. 13යි. තව සොයන් රැකියා ගොඩක් බී වෙනවා. ඒ කියන්නේ තේ ටිකක් විකුණ ගන්න, රණවරා බීම එකක් විකුණ ගන්න, කෑම ටිකක් අලවි කර ගන්න. ඉතින් මේ ඔක්කොම එකතු වෙනකොට 40කට විතර ආසන්න පිරිසකට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් දැන් අද පොළොන්නරුව ඉන්නවා එක වේලක් කාලා අමාරුවෙන් ජීවත් වෙන පිරිසක්. මම ඒක ආණ්ඩු විද්දිත් කිව්වා හොඳේ. කැබිනට් ඇමතිවරයා විද්දිත් මේ කරපු කතා. ඇමතිකමේ නැහැ කියලා කියන කතාවක් නෙමෙයි. එක වේල කාලා ඉන්න අති විශාල ප්‍රමාණයක් ඉන්නවා කවුරු පම්පෝරි ගැහුවත්. ගිහිල්ලා ඉවරලා රට හොඳයි දැන් ඔක්කොම ස්ථාවරයි කියලා. මොනවා ස්ථාවරද? කන්න නැතු ඉන්නේ. එහෙම වෙලාවක පවුල් 40කට මම හිතනවා හොඳට ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හැදෙනවා මේක ඉක්මනින්ම ආරම්භ කරොත්. ඒක නිසා මම ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලනවා මන්ත්‍රීවරුන්ගේ විවෘත කිරීම එහෙම නැත්නම් රොෂාන් රණසිංහ මේකට මුදල් වෙන් කරයි කියලා මේක විවෘත කරලා ජනතා අයිතියට පත් කිරීම දිග්ගස්සන්න එපා. ඒ වගේ පහත් ක්‍රියා නොකර ආණ්ඩුකාරවරයා මැදිහත් වෙලා ඉක්මනින් මේ වැඩ අවසන් කළා මේ දුක් විඳින ජනතාව අතර දෙන්න. මේ මහජන බදු මුදල් කාගේවත් බූදලයක් නෙමෙයි. ලක්ෂ 370ක මුදලක් සම්පූර්ණයෙන් වියදම් කරලා තියෙනවා. වෙන් කරලා තියෙනවා. වියදම් කරලා තියෙන මුදල තමයි LDSP ව්‍යාපෘතියෙන් මිලියන ලක්ෂ 200යි. ඒ වගේම වේවල් පිත්තල හා මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයෙන් ලක්ෂ 150යි. නගර සභාවෙන් ලක්ෂ 20යි. LDSP ව්‍යාපෘතිය තිබ්බේ මම කටයුතු කරපු පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය යටතේ. ඒතර සියලුම වියදම ලක්ෂ 370ක්. Asianmirror.lk